දවසක් වේවා දරුවනේ. උසස් පෙළ සිංහල විෂයට අදාළ පාඩම් මාලාවේ සිංහල ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයට අදාළව සිදු කරන පාඩමක් තමයි අද අපිට තිබෙන්නේ. අපේ පාඩමේ නම තමයි සිංහල අක්ෂර මාලාව. අපි අද සිදු කරන්නේ උසස් පෙළ කියන සීමාවේ ඉඳගෙන පමණයි. ඒතර මේ පාඩමේ අපි කියන කරුණු උසස් පෙළට අදාළව වන සීමාව දක්වා පමණයි අපි මේක සාකච්ඡා කරන්නේ. මේ පාඩමේ නිපුණතාව තමයි භාෂාවේ ස්වરૂපය පිළිබඳ අවබෝධයෙන් යුතුව භාෂාව ව්‍යවහාර කරයි. නිපුණතා මට්ටම තමයි සිංහල අක්ෂර මාලාව පිළිබඳ දැනුම පාදක කරගෙන අක්ෂර විචාරය කරයි. මේ පාඩමේ අරමුණ තමයි නූතන සිංහල අක්ෂර මාලාව හඳුනා ගැනීම, සිංහල අක්ෂරවල නම් සහ භාවිතයන් හඳුනා ගැනීම, නූතන සිංහල අක්ෂර මාලාවේ ප්‍රභේද හඳුනා ගැනීම කියන ටික. ඒ අනුව මේ පාඩම අවසන් වුණාට පසුව දරුවන්ට සිංහල අක්ෂර මාලාව පිළිබඳව යම් අවබෝධයක් ලැබිය යුතුයි. ඒ වගේම සිංහල අක්ෂර මාලාවේ ප්‍රභේද පිළිබඳව යම් අවබෝධයක් ලැබිය යුතුයි. ඒ වගේම භාෂාව භාවිත කිරීමේදී අක්ෂර හඳුනාගෙන ඒ වගේ සුවිශේෂී භාවිතයන් දැනගෙන නිසි පරිදි භාෂාව භාවිත කිරීමේ හැකියාව ලැබිය යුතුයි. මේ අන්තර්ගතයේ තමයි සිංහල අක්ෂර මාලාව පිළිබඳ මූලික හැඳින්වීමක් සහ සිංහල අක්ෂර මාලාවේ ප්‍රභේද. ඇතැම්ම අපි මේ සාකච්ඡාව සිදු කරන්නේ නූතන සිංහල අක්ෂර මාලාව පාදක කරගෙන. පළමුවෙන්ම අපි අක්ෂරයක් කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හඳුනා ගනිමු. ඔබට දකින්න පුළුවන් අක්ෂරයක් කියන එක විස්තර කරලා තිබෙනවා භාෂණ ශබ්ද ලියා දක්වන සංකේත අක්ෂර නම් වේ කියලා. ඇතැම් අපට කටෙන් කරන්න පුළුවන් ශබ්ද බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. එකිනෙකට වෙනස් වූ ශබ්ද විශාල ප්‍රමාණයක් කටෙන් කළ හැකි. එතකොට මේ කටෙන් කළ හැකි ශබ්ද වලින් අපි කතා කිරීමේදී භාවිත කරන්නේ සීමිත ගාන. එතකොට මේ කතා කිරීමේදී භාවිත කරන ශබ්ද තමයි අපි භාෂණ ශබ්ද කියලා අදහස් කරන්නේ. එතකොට මේ භාෂණ ශබ්දයක් ලියලා දක්වන සංකේතය තමයි අක්ෂරයක් කියලා අපි අදහස් කරන්නේ. එතකොට අක්ෂර මාලාවක් කියලා කියන්නේ මේ භාෂණ ශබ්ද භාෂාවක තියෙන භාෂණ ශබ්ද ලියලා දක්වන සංකේත කිසියම් නිශ්චිත පිළිගත් ක්‍රමයකට පෙළගස්වපුවාම අන්නේ පෙළ ගැස්වීමට අපි කියනවා අක්ෂර මාලාව කියලා. දැන් සිංහල අක්ෂර මාලාව වගේ එකක් ගත්තම අපි දන්නවා සිංහල භාෂාවේ තිබෙන මේ භාෂණ ශබ්ද එවට තිබෙන අක්ෂර කිසියම් නිශ්චිත ශාස්ත්‍රීය විධිමත් ක්‍රමවේදයකට පෙළගස්වලා තිබෙනවා. එහෙම පෙළගස්වපුවාම අපි ඒකට අක්ෂර මාලාව කියලා කියනවා, හෝඩිය කියලා කියනවා, අක්ෂර සමාම්නාය කියලා කියනවා, වර්ණමාලාව කියලා කියනවා. දැන් සිංහල භාෂාව ගත්තම සිංහල භාෂාවේ අක්ෂර මාලාවේ විකාශනයක් අපිට දකින්න පුළුවන්. මුලින්ම සිංහල අක්ෂර මාලාවක් අපට හමුවන්නේ සිදස් සංග්‍රහව කියන පොතේ. ඒ සිදස් සංග්‍රහව කියන පොතේ තියෙන හෝඩිය අපි සිදස් සංග්‍රහ හෝඩිය කියලා අදහස් කරනවා. ඊළඟට අපිට හෝඩියක් හම්බ වෙනවා ශුද්ධ සිංහල හෝඩිය කියලා. ශුද්ධ සිංහල හෝඩිය කියලා කියන්නේ අර සිදස් සංග්‍රහවේ තිබිච්ච හෝඩියටම ඈ කියන අකුරු දෙකත් එකතු කරලා හදාගත්ත හෝඩිය තමයි ශුද්ධ සිංහල හෝඩිය කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තව හෝඩියක් හම්බෙනවා වදන් කවි හෝඩිය කියලා. වදන් කවි හෝඩිය කියලා කියන්නේ මහනුවර යුගයේ ලියවෙච්ච වදන් කවි පොතේ දැක්වෙන හෝඩිය. ඒක
බොහෝ විට පිරිවෙන් අධ්‍යාපනය සඳහා පාලි සංස්කෘත අධ්‍යාපනය ලැබෙන අයගේ ප්‍රයෝජනය සඳහා සකස් කරපු එකක්. ඊට පස්සේ අපිට හෝඩියක් හම්බ වෙනවා මිශ්‍ර සිංහල හෝඩිය කියලා. මිශ්‍ර සිංහල හෝඩිය කියලා කියන්නේ शुद्ध सिंहल भाषाव भावित किरीमेदी अवश्यवेन अक्षरात् पाली संस्कृत भाषावन्वल अक्षरात् सम्मिश्रणे करला कलम करला हदपु होडियक् तमाई मिश्र सिंहल होडिय किला कियन मे होडियटम पाठशालीय ग्रंथ होडिय किला कियनो एकट हेतुव तमाई इसर पासल्लल उगन्नंड पेलपोत् तिबुना පෙළපොත්වශයෙන් භාවිත කරපු පොත් තිබුණා. තියෝඩෝර් ජී පෙරේරා වියතුමාගේ සිංහල භාෂාව පොත වගේ පොත් තිබුණා. ඒ පාඨශාලාවල උගන්වන්න හදපු පොත්වල තිබිච්ච හෝඩිය හින්දා තමයි ඒකට පාඨශාලීය ග්‍රන්ථ හෝඩිය කියලා කියන්නේ. ඊට පස්සේ තව හෝඩියක් අපට හම් වෙනවා නූතන සිංහල හෝඩිය කියලා. දැබට මිශ්‍ර සිංහල හෝඩිය දකින්න පුළුවන්. मिश्र सिंगल होडिये अकुरुति एन्ने पनास सतरा एतकोटे पनास सतरे में होडिये दिया बेलुआ में अपटे विशेषता कीपे खंदुरा गान्न पुलवान नूतन सिंगल होडिया तेक सलका बलपुआं ते नूतन सिंगल होडिये उब दाकिना स्वरवलीं पासुव अंगा कियन व्यंजन देकति बेनो एवगेम काक गाग ng කියන කෙන් පස්සේ සංඥා කකුරු ටික ඇවිල්ලා තිබෙනවා ෆ අකුරු ඇවිල්ලා තිබෙනවා. ඒතර මේ හොඩියේ ඔය කියන අකුරු නැහැ. සංඥා කකුරු ටික නැහැ. ෆ අකුර නැහැ. ඒ වගේම අං අක් දෙක තිබුණේ අවසානම ව්‍යංජන වශයෙන්. ඒතර මෙහෙම තිබෙච්ච හොඩියක් තමයි අපි මිශ්‍ර සිංහල හොඩිය කියලා 1989 වෙනකන් ඉගෙනුවේ. එතකොට 1989 වෙනකොට සිංහල අක්ෂර මාලාව සම්බන්ධයෙන් භාෂක සමාජය තුළ ගුරුවරු අතර ශිෂ්‍යයන් අතර ඇති වෙලා තිබිච්ච ගැටලු ගණනාවක් තිබුණා. දැන් එක ගැටලුවක් තමයි නූතන භාවිතයේ නැහැ. නමුත් හොඩියේ ඉලුලු කියන අක්ෂර දෙක තිබෙනවා. දැන් කට්ටිය අදහස් කරනවා මතවාද ඉදිරිපත් කරනවා මේ භාවිතයේ නැත්තම් ඇයි මේ අකුරු දෙකක් තියාගෙන ඉන්නේ. ඊට පස්සේ තවත් ගැටලුවක් උද්ගත වුණා. මේ අං අහ කියන ව්‍යංජන අක්ෂර දෙක අවසානයේ හොඩිය අවසානයේමද තියන්න ඕන එහෙම නැත්තම් ස්වර සහ ව්‍යංජන අතරට ගේන ආරම්භක ව්‍යංජන වශයෙන් ගේන්න ඕනද කියලා මතවාදයක් ඉදිරිපත් වුණා. ඒත් එකම තවත් එකක් තමයි සංඥක අක්ෂර හෝඩියට ඇතුළත් කළ යුතුද කියන මතවාදයක් ඉදිරිපත් වුණා. තවත් සමහරක් අය අදහස් ඉදිරිපත් කරා මේ ඤ අක්ෂරය හෝඩියට ඇතුළත් කරගත යුතුද. ඒත් එක්කම 1989 වන විටත් භාවිතයේ තිබිච්ච මේ ෆ අකුර හෝඩියට ගන්නවද? ඒත් එක්කම ආ අක්ෂරයේ අපි දන්නවා उच्चारण विलास कीपयाक तिबेनो एक उच्चारण विलास संवृत उच्चारण कियला एक तम उच्चारणे करान्ने रस्व अवशेनोत् दीर्घय अवशेनोत् तम उच्चारणे करान्ने इतर मेवट अकुरु ओनद कियलत् अदहसक इदिरिपत्तुना इलंगट इंग्रीसी भाषावे दडि बलपयामत् एक्क ए वचन इंग्रीसी वचन सिंहलयेन इंग्रीसी उच्चारण लभन विधियट मलियांड अवश्यक अदहस मत इसडकुरुवट अकुराकोनदेन अदह सिदिपत्ला दम मे अदह सिदिपत्न मे अदह संबंध साकंड विद्वत्मिटुअ पत्कला इतर मे विद्वत्मिटु इकतुला मेन मे अदहस्टिक साकच्चाकला යම් යම් නිගමන වලට එළඹුණා. දැන් උදාහරණයක් අපි බලමු නිකන්. ඉලුලු අක්ෂර දෙක හොඩියේ තබා ගන්න ඕනද නැද්ද කියන මතවාද ඉදිරිපත්න ගැටලුව ඉදිරිපත් වුණාම ඒකෙදි අදහස් කළේ
දැන් ඉලු ඉලු අකුරු දෙක කිසියම් භාෂාවේ කිසියම් අවධියක කිසියම්ම තැනක ඓතිහාසික කෘතියක හරි භාවිත වෙලා තිබෙනවා නම් එහෙම භාවිත වෙච්ච සියලුම අකුරු හෝඩියේ තබා ගත යුතුයි කියන එක තමයි නිගමනය වුනේ. මොකද මේ හෝඩිය ඉගෙන ගන්න කෙනාට නූතනයේ තියෙන පොත් වගේම පරණ පොතුත් කියවන්න පුළුවන් වෙන්න ඕන. ඒ පදනමින් ඕනම පොතක් කියව ගන්න පුළුවන් විය යුතුයි කියන පදනමින් තමයි ඉලු ඉලු අක්ෂර දෙක හෝඩියේ තියාගත්තේ. කිසියම් අක්ෂරයක් අතීතයේ භාවිත වෙලා තිබෙනවා නම් ඒක හෝඩියේ තබා ගත යුතුයි කියන එක තමයි අදහස උනේ. දැන් ඉලු ඉලු අක්ෂර දෙක වදන් කවි පොතේ භාවිත වෙලා තිබෙනවා. ඒ වගේම ශිශුපාලවද සන්නේ කියන පොතේ ඒක ව්‍යංජනයකට ආරූඪ වෙලා භාවිත වෙලා තිබෙනවා. ඊට පස්සේ ඊළඟට ඉදිරිපත් වෙච්ච අදහස තමයි අංග කියන අක්ෂර දෙක ව්‍යංජන අක්ෂර දෙක හෝඩියේ යටමනේ දැන් මිශ්‍ර සිංහල හෝඩියේ තිබුණේ මේ හෝඩියේ යටම තිබිච්ච අක්ෂර දෙක උඩට ගේන්න ඕන ස්වර වලින් පසුව දැක්විය යුතුයි එහෙම නැත්නම් ආරම්භක ව්‍යංජන වශයෙන් දැක්විය යුතුයි කියන අදහසක් ආවා දැන් ඒ අදහස ගත්තම ඒ අපි එහෙම අදහසක් ඉදිරිපත් කරන්නේ අං අක් දෙක උඩට ගේන්න ඕන කියලා. දැන් සමහරක් අය වැරදියට මේක වටහා ගන්නවා අං අක් දෙක උඩට ගෙනාවාම ඒ දෙක සොරය කියලා. ඒවත් සොර කියලා පිළිගත්ත යම් කාලයක් තිබුණා සම්ප්‍රදායක් තිබුණා. වදන් කවි හොඩියෙත් ඒව සොර කියලා පිළිගත්ත ස්වභාවයකුත් තිබෙනවා. නමුත් මේ අං අක් දෙක උඩට ගෙනාවේ අකාරාදි පිළිවෙලයි හොඩියේ පිළිවෙලයි දෙකම එකක් වෙන්න ඕන නිසා. දැන් අපි අකාරාදි පිළිවෙල එක විදියක් අකාරාදි පිළිවෙලට යනකොට යන්නේ අවුසරේ ආවට පස්සේ අං අක් කියන දෙක බිඳුව සහ මේ විසර්ගය කියන එක අනුස්වාරය සහ විසර්ගය එනවා. ඊට පස්සේ තමයි කක ගගන කියන අකුරු ටික එන්නේ. එතකොට දැන් අපේ තිබිච්ච අකාරාදි පිළිවෙල වෙනයි හෝඩියේ පිළිවෙල වෙනයි. ඉතින් මේක ගැටලුවක් නේ. අකාරාදිය කියන්නේම අයන්න ආදි කොට තියෙන එක පිළිවෙල කියන එකනේ. ඒ නිසා අකාරාදියේ පිළිවෙලත් හෝඩියේ පිළිවෙලත් එකක්ම වෙන්න ඕන නිසා අර හෝඩියේ අගටම තිබිච්ච අනුස්වාරය සහ විසර්ගය ව්‍යංජන වලින් මුලටම ගෙනාවා. ඒතර වැරදියට වටහා ගන්න එපා ව්‍යංජන වල මුලට ගෙනාවයි කියන එකේ අදහස ඒක සොර කියලා ගත්තයි කියන එක නෙමෙයි. ඒවා ව්‍යංජන. නමුත් උනේ ස්වර වලින් පසුව එහෙම නැත්නම් ව්‍යංජන වලින් මුල ආරම්භක ව්‍යංජන වශයෙන් අං අක් දෙක ගෙනාපු එක. ඒ ගෙනාවෙත් හෝඩියේ පිළිවෙලයි අකාරාදි පිළිවෙලයි දෙකම එකක් වෙන්න ඕන නිසා. ඊළඟට ඇති වෙච්ච ගැටලුව තමයි සංඥක අක්ෂර හෝඩියට ගත යුතුද කියන එක. දැන් සාමාන්‍යයෙන් සංඥක අක්ෂර ඉස්සර ඉගැන්වේ හෝඩිය දක්වලා ඊට පස්සේ සංඥක අක්ෂර ඉගැන්වේ. හෝඩිය දක්වලා ඊට පස්සේ සංඥක අක්ෂර ඉගැන්වුවේ. ඊට පස්සේ සංඥක අක්ෂර ඇතුළත් කරනවාද හෝඩියට නැද්ද කියන මතවාදය ආවට පස්සේ උගතුන් පෙන්වා දුන්නා සංඥක අක්ෂරත් හෝඩියට ඇතුළත් විය යුතු අක්ෂර වශයෙන් සබ්දිම වශයෙන්. ඒ අනුව සංඥක අක්ෂරත් හෝඩියට ඇතුළත් කරගත්තා. ඊට පස්සේ ඊළඟට ඇති වෙච්ච ගැටලුව තමයි ඤ කියන අකුර හෝඩියට ඇතුළත් කරගන්නවද නැද්ද කියන එක. ඒකෙදි ඉතාම පැහැදිලිව පෙන්නවා ඤ කියලා කියන්නේ අල් ජයන්නයි ඤ අකුරයි එකතු වීමෙන් හැදෙන සංයුක්ත අකුරක් වෙයි. වචනයක මුල ලියනකොට උච්චාරණය එතරම් පැහැදිලි වෙන්නේ නැහැ. මොකද අපේ අය ඒ අකුර හරියට උච්චාරණය කරන්නේ නැති නිසා. වචනයක මැද ලිව්වහම ඉතාම හොඳට පැහැදිලි වෙනවා. දැන් ප්‍රඥා කියන වචනේ වගේ කිව්වහම ප්‍රඥා කියනකොට අල්ජ යන්නකුත් එක්ක ඥා යන්න කියවෙන්නේ. එනිසා මේ අකුර සංයුක්ත අකුරක්. සාමාන්‍යයෙන් සංයුක්ත අකුරු හෝඩියට ගන්නේ නැහැ. මූලික අක්ෂර පමණයි හෝඩියට ගන්න. එනිසා මේ අකුර හෝඩියට අවශ්‍ය නැහැයි කියන කදහස් කළා. ඊට පස්සේ 1989 වෙනකොට ඊළඟට තිබිච්ච ගැටලුව තමයි ෆ අකුර හෝඩියට ගන්නවද නැද්ද කියන එක. දැන් ඔය ෆ අකුර ඇවිල්ලත් 1989ට කලින් අවුරුදු 100කට විතර කලින් තමයි
භාෂාවේ භාවිතයට ඇවිල්ලා තියෙන. කවුද ඉස්සල්ලාම භාවිත කළේ? කවුද මේක යෝජනා කළේ කියන අදහස් අපිට කියන්න තරම් තොරතුරු නැහැ. 1890 වෙනකොට හැදිච්ච පොතක් තිබුණා වෛද්‍ය අවධානය කියලා ධර්මරත්න කියලා කෙනෙක් ලියපු. ඒ පොතේ එක තැනක මේ අකුර පැහැදිලි කරලා තියෙනවා ෆෝ අකුර. ඒක තමයි මේ අකුර පිළිබඳ පැහැදිලි කිරීමක් හම්බ වෙච්ච පළවෙනි අවස්ථාව. ඊට පස්සේ 1891 මැන්දිස් ගුණසේකර මහත්මයා එතුමාගේ ව්‍යාකරණ පොතේදී මේ අක්ෂරය මේ ෆ කියන අක්ෂරය අපි දක්වලා තියෙන මේ ඔබට පේන සංකේතය දැන්ට භාවිතයේ තිබෙනවා ඒක පිළිගැනීම සුදුසුයි කියලා මැන්දිස් ගුණසේකර මහත්මයා යෝජනා කළා. එතනිනුත් අවුරුදු 100කට පස්සේ තමයි අපි මේක සම්මතයකින් හෝඩියට ගන්න. ඊට පස්සේ සංවෘත අයන්න සඳහා සංවෘත රස්ව අයන්නත් සංවෘත දීර්ඝ අයන්නත් සඳහා අක්ෂර අවශ්‍යද? ඉසඩ් අක්ෂරය සඳහා අක්ෂරයක් අවශ්‍යද? ඉසඩ් ශබ්දය සඳහා අක්ෂරයක් අවශ්‍යද කියන කාරණාව බලනකොට ඒකේ අදහස වුණේ ඒව තවම භාෂාවට අවශ්‍ය නැහැ. තව යම් කාලයක් ගියපුවා මේව අවශ්‍යයි හැඟුණොත් එකතු කරගත හැකි. දැනට අවශ්‍ය නැහැ කියන එක තමයි ඒ වගේ පිළිගැනීම උනේ. ඒ අනුව මේ ප්‍රශ්න කීපයට උත්තර දීලා හදපු හෝඩිය තමයි අපි නූතන සිංහල හෝඩිය කියලා අදහස් කරන්නේ. දැබට පේනවා නූතන සිංහල හෝඩිය. අර මිශ්‍ර සිංහල හෝඩියේ අවසානට මෙතිබෙච්ච අං අක් දෙක මැද්දට අරන් ඇවිල්ලා තිබෙනවා. සංයක අක්ෂර ටික හෝඩියට ඇතුළත් කරගෙන ඒවා වර්ගාක්ෂරවල අවසානයට දක්වලා තිබෙනවා. ඒ වගේම ෆ අකුරත් පිළි අරගෙන ඒක හෝඩිය අවසාන අකුර වශයෙන් දක්වලා තිබෙනවා. අවසානට එකතු වෙච්ච අකුර අවසානට දැක්වීම සුදුසුයි කියන තර්කය මත අදහස මත ඒක හෝඩිය අවසාන අකුර වශයෙන් දක්වලා තියෙනවා. ඒ අනුව තමයි නූතන සිංහල අක්ෂර මාලාවේ අකුරු 60ක් හැදෙන්නේ. එතකොට අපි දැන් මේ නූතන සිංහල අක්ෂර මාලාව තමයි අපි උසස් පෙළ සඳහා පාදක කරගන්නේ. එතකොට අපේ සියලුම සාකච්ඡාවන් මේ නූතන සිංහල අක්ෂර මාලාව වටා තමයි ගොනු වෙන්නේ. අපි දැන් අදහස් බලන්නේ නූතන සිංහල අක්ෂර මාලාව කොහොමද ප්‍රභේද කරගන්නේ? මේකේ තියෙන ප්‍රභේද මොනවද කියන එක. මේ ඔබට දකින්න ලැබෙන්නේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියක්. එතකොට මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ එක එක අකුරු කියනකොට එක එක වෙනස්කම් සිදු වෙනවා. එතකොට මේ අකුරු උච්චාරණය කරනකොට, ශබ්ද උච්චාරණය කරනකොට මේ උච්චාරණ පද්ධතියේ සිදුවන වෙනස්කම් අනුව අපි මේ හෝඩිය ප්‍රභේද කරනවා, එක එක බෙදීම් වලට ලක් කරනවා. අපිට සියලුම අක්ෂර මාලාව ප්‍රධාන වශයෙන් කොටස් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මුළු අක්ෂර මාලාවටම අදාළ වෙන ප්‍රභේද තියෙන්නේ දෙකක්. එක ප්‍රභේදයක් තමයි ස්වර ව්‍යංජන කියලා බෙදීමේ ප්‍රභේදය. ඒක මුළු අක්ෂර මාලාවටම අදාළයි. දෙවෙනි ප්‍රභේදයක් තමයි ഘോഷ අഘോഷ කියන ભેදේ. ඒකත් මුළු අක්ෂර මාලාවටම අදාළයි. අපි මෙතනදී ස්වර සහ ව්‍යංජන කියන ප්‍රභේදය බලමු. දැන් ස්වරයක් කියලා කියන්නේ පෙනහල්ලේ ඉඳන් වායු ධාරාව එනකොට මුඛ කුහරය තුලදී පූර්ණ වාදනයකට සම්පූර්ණ නැවැත්වීමකට ලක් කරන්නේ නැහැ. ඒ වගේම ඒ වායු ධාරාව පැත්තකට හරවලා එහෙම විකෘතියක් කරන්නෙත් නැහැ. ඒ වගේම ගැසීමක් කරන්නෙත් නැහැ, ඝර්ෂණයකට ලක් කරන්නෙත් නැහැ. නිදහසේ පිටත් වෙන්න සලස්වනවා ඒ වායු ධාරාව. එතකොට අර ස්වර තන්තු හරහා උපදින අකුරු තමයි අපි ස්වර අක්ෂර කියලා කියන්නේ. එතකොට ස්වර අක්ෂරයක් කියලා කියන්නේ මේ පෙනහල්ලේ ඉඳන් එන වායු ධාරාවට මුඛ කුහරයේදී
සම්පූර්ණ බාධාවක් හරි පාර්ශ්වීකරණයක් හරි ඝර්ෂණයක් හරි නොකර නිදහස්ව පිටත්වීමට සැලැස්වීමෙන් උපදින අකුරු. එතකොට මෙහෙම අකුරු තියෙනවා සිංහල නූතන සිංහල අක්ෂර මාලාවේ 18ක්. අ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඔ ඔ අව් කියන අකුරු ටික. ව්‍යංජන කියලා කියන්නේ අර පෙනහල්ලේ සිටින වායු ධාරාවට මුඛ කුහරයේදී පූර්ණ බාධනයක් වෙනවා සමහරක් වෙලාවකට. දැන් අපි දන්නවනේ අල්කයන් කියනවා කියලා අපි නවත්ත ගන්නවා. කියලා නවත්තනවා. ඒතර සම්පූර්ණ බාධාවක් සිද්ධ වෙනවා. ඒත් එක්කම සමහරක් අකුරු කියනකොට ඒ වායු ධාරාව අපි පැත්තකට හරවනවා. ල් කියලා කිව්වහම දිවේ අග තියෙන්නේ උඩු තල්ලේ. ඒ වායු ධාරාව පැත්තකට හරවන. ඊට පස්සේ තව සමහරක් අකුරු කියනකොට ඒ වායු ධාරාව ගැස්සීම කරලක් වෙනවා. මෙහෙම අර වායු ධාරාවට බාධා කරමින් උපදින අකුරු තමයි අපි ව්‍යංජන කියලා අදහස් කරන්නේ. එතකොට ව්‍යංජන තමයි අං අහ කියන දෙක. ඊට පස්සුව කා ඝ ගා ඝ ඟ ග चा च जा ज ञ ज टाट डाढ न ड तात दाद न द पाप बाब म ब यार लव सा श सा हा ल फ කියන අකුරු ටික. ඊට පස්සේ අපි බලමු අපි දෙවෙනි ආකාරයක් කිව්වා මේ මුළු අක්ෂර මාලාවටම ඓතිහාසික ප්‍රභේදයක් තමයි ഘോഷ අഘോഷ කියන ප්‍රභේදයක්. දැන් මේ මොනවද ഘോഷ අഘോഷ කියලා කියන්නේ? ഘോഷ අഘോഷ කියලා කියන්නේ දැන් අපේ මේ තිබෙනා මේ ස්වරාලය හරියේ ස්වර තන්තු. ඒතර මේ සමහරක් අකුරු කියනකොට මේ ස්වර තන්තු ඇදිලා තියෙන. ඒ ඇදිලා තියෙන වෙලාවට ඒ අකුරු කියනකොට ඒකේ කම්පනයක් සිද්ධ වෙනවා. එහෙම ස්වරතන්තු වල ඇති වෙන කම්පනයක් අනුව තමයි ഘോഷ අഘോഷ කියන බෙදීම කරන්නේ. ස්වරතන්තු කම්පනයට ලක් වෙනවා නම් ඇදලා තියෙන ස්වරතන්තු අරහනම් වායු ධාරාව පිට වෙන්නේ ඒවා ഘോഷ, එහෙම නැත්නම් අഘോഷ. දැන් මේක හොයන්න පුළුවන් කොහොමද ഘോഷ අഘോഷ කියලා හොයන්නේ? එතකොට ප්‍රායෝගිකව අභ්‍යාසයක් කිව්වොත් ඔබ උඩ බලාගෙන ඇඟිලි කීපයක් තුනක් හතරක් විතර මේ ස්වරාලයට මෙහෙම තියාගෙන අල් කයන්නයි අල් ගයන්නයි කිව්වොත් ඔබට පැහැදිලිව මේ වෙනස තේරෙනවා. අල් කයන්න කියනකොට අත ඉස්සරහටෙන් ප්‍රමාණය අඩුයි. අල් ගයන්න කියනකොට අත ඉස්සරහටෙන් ප්‍රමාණය වැඩි. එතකොට මේ අල් කයන්න කියනකොට අත ඉස්සරහටෙන් ප්‍රමාණය අඩු වෙන්නේ ඒක අഘോഷ අකුරක් නිසා. අල් ගයන්න කියනකොට ඉස්සරහෙන් ප්‍රමාණය වැඩි වෙන්නේ ඒක ഘോഷ අකුරක් නිසා. ඒ වගේම වෙනත් අභ්‍යාසයකින් බැලුවොත් එහෙම කන් දෙක වහගෙන අල්කයන්නයි අල්ගයන්නයි උච්චාරණය කළොත් එහෙම අපිට මේ වෙනස අහන්න පුළුවන්. කන් දෙක වහගෙන අල්කයන්න කියනකොට ඇහෙන ම් කියලා ඇහෙන සද්දයට වඩා වැඩි සද්දයක් ඇහෙනවා. අල්ගයන්න කියනකොට අර ස්වරතන්තු වල කම්පනය වැඩිපුර ඇහෙනවා අපිට. ම් කියලා ඇහෙනවා හයියෙන්. ඒක තමයි මේ ස්වරතන්තු වල කම්පනය. ඒතර මේ ස්වරතන්තු වල ඇති වෙන කම්පනයේ ස්වභාවය අනුව තමයි ഘോഷ අഘോഷ කියන එක බෙදන්නේ. සියලුම ස්වර අකුරු ටික ഘോഷයි. ඒ වගේම අං අහ කියන අකුරු දෙකෙන් අං කියන අකුර අනුස්වාරය ഘോഷයි. ඊට පස්සේ වර්ගාක්ෂර වලින් පහලට තියෙන පළවෙනි පේලියයි දෙවෙනි පේලිය. ඒ කියන්නේ කචට තප කියන අල්ප ප්‍රාණ පේලියත් කචට තප කියන මහ ප්‍රාණ පේලියත්. ඒ දෙක හැර ඉතිරි වර්ගාක්ෂර ටික ගජර දබ ගඤන් නම ගජර දබ කියන අකුරු ටික ഘോഷ. ඊට පස්සේ අන්තස්ත අකුරු වලින් යාරලව කියන ඒ සියලුම අන්තස්ත අකුරු ටික
घोषाई ह अकुरात ल अकुरात घोषा अघोष वेन्ने अख केन विसर्गयात वर्गाक्षर वल पलवेनी पेलिय कचर तप केन पेलिय वर्गाक्षर वल देवेनी पेलिय कचर तप केन एक ए अकुरटिक अघोषाई एतेकम सा श स फ केन अकुरटिकत अघोष वेनो ඊළඟට අපි බලමු මේ එක එක දැන් අපි අක්ෂරමාලාව බෙදා ගත්තානේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ස්වර ව්‍යංජන කියලා. දැන් අපි මේ ස්වරවල ප්‍රභේද මොනවද ව්‍යංජනවල ප්‍රභේද මොනවද කියලා බලමු. දැන් මේ ප්‍රභේද ගැන සාකච්ඡා කරන්න කලින් කිව යුතු කාරණයක් තිබෙනවා. එකක් තමයි 1989 සියලුම विश्वविद्यालय नियोजने करण विधियट कमिटुआक पत्वेला भाषा गुरुकुल नियोजने वेन विधियट कमिटुआक पत्वेला अक्षरमालाव सम्मत कर गत्तट एवगे कमिटुआक एकतु वेला अक्षरमालाव प्रभेद कर गत्ते ने एम प्रभेद करने कपि कवुरुत करगन ने एम विद्वत्तु एकतु वेला सम्मुतियकट पत्वेला एम प्रभेद करगन ने तनितनियें पुद्गलयन करपु प्रभेद तिबेनवा යම් යම් කීප දෙනෙක් එකතු වෙලා කරපු ප්‍රභේද තිබෙනවා මේ සම්මතයක් ඇතුව කරගත්ත ප්‍රභේදකරණයක් නැති නිසා ඒ ප්‍රභේදකරණයේ පුංචි පුංචි වෙනස්කම් තිබෙනවා එතන අපි මෙහිදී අනුගමනය කරන්නේ උසස් පෙළ සඳහා ගුරුවත් පොතේ දීලා තිබෙන ප්‍රභේදකරණය තමයි මූලික වශයෙන්ම අපි අනුගමනය කරන්නේ එහි නැති යම් ප්‍රභේද කීපයකට අපි මෙහිදී දක්වනවා. අපි ඉස්සෙල්ලාම මෙමු ස්වර ප්‍රභේද වලට එක එක ප්‍රභේදයක් තමයි රස්ව දීර්ඝ කියන ප්‍රභේදය. මේකනේ උච්චාරණ කාලයේ ප්‍රභේදයක්. අකුරක් උච්චාරණය කරන්න යන කාලය පිළිබඳ ප්‍රභේදයක්. කාලය අඩුයි නම් අකුරු උච්චාරණය කරන්න යන කාලය අඩුයි නම් අපි ඒවට කියනවා රස්ව අකුරු. රස්ව ස්වර उच्चारण करना काले वेडीना दीर्घ स्वर कियला मात्रा वशे क्यों तेक्मात्राक्ति बेनवना रसस्वरयाक मात्रा दिखाक्ति बेनवना दीर्घ स्वर इतोट रसस्वर वेन्नी आ ए ई उ इरु इलु ए ओ कियन अकुरुटिक रस्व स्वर दीर्घ स्वर वेन्नी आ ए ई उ इरु इलु ए आई ओ औ केन अकुरुटिक दीर्घ स्वर वेनु गुरुवत्पते तर लकुणत दाला पहदिलि किरीमक दीला तिबेनवा आई औ अक्षर देकात दीर्घ स्वर वशे ए वगे उच्चारण काले सलकला बलपुहाम රස්වයක් කියනවට වඩා කාලය වැඩි ඒ නිසා ඒවා දීර්ඝ ස්වර තමයි. ඊළඟට අපි එමු සන්ධ්‍යක්ෂර කියන ප්‍රභේදයට. මේක නම් බොහෝ තැන්වල දක්වලා නැති ප්‍රභේදයක්. නමුත් එක වර්ෂයක සස්පෙල විභාගයේ සඳහා සන්ධ්‍යක්ෂර ප්‍රශ්න වලින් සන්ධ්‍යක්ෂර පිළිබඳ ප්‍රශ්නයක් අහලා තිබුණා. දැන් සංස්කෘත භාෂාවේ නම් සන්ධි අක්ෂර විස්තර කරන්නේ a i o au සන්ධි අක්ෂරාණි a අක්ෂරය i අක්ෂරය o අක්ෂරය au අක්ෂරය සන්ධි අක්ෂර ඒක ඇවිල්ලා සංස්කෘත බෙදීම දැන් සංස්කෘතේ රස්ව යන්නකුයි රස්ව ඔයන්නකුයි නැහනේ ඒ නැති නිසා තමයි ඒ අය ए आई ओ औ कियन अक्षर पमनक संध्याक्षर कियला गत्ते दैन अपी मेक सिंगल अक्षरमालावट दालव साकच्छा कलोत्ते हेम सिंगल अक्षरमालावे रस्व एयन्नु कुत् तियेनवा रस्व ओयन्नु कुत् तियेनवा दैन सिंगल अक्षरमालावे रस्व एयन्नु कुत् तियेनवनम रस्व ओयन्नु कुत् तिबेनवनम रस्व ओयन्न हदेन्नेत संधि वेलानम रस्व ओयन्नत हदेन्ने संधि वेलानम अपिट मेवत संध्याक्षर वशयेन पिलिगन्न सिद्ध वेनवा ए अनुव
යන්න හරි ඒ යන්න හරි හැදෙන්නේ මොන අකුරු එකතු වෙලාද කියලා බැලුවොත් එහෙම අයන්න හෝ ආයන්න මුලින් තිබිලා ඊට පසුව යන්න හෝ ඊයන්න තිබිලා ඒවා සංදි වුණාම තමයි යන්න හෝ ඒ යන්න හැදෙන්නේ ඊළඟට මුලින් අයන්න හෝ ආයන්න තිබිලා ඊට පසුව ඒ යන්න තිබුණොත් තමයි අයි කියනක හැදෙන්නේ දැන් ඒක ඒක කියන තැන ඒක කියනකොට තියෙන්නේ අල් කයන්නයි අයන්නයි අවසානට දෙවෙනි වචනේ අයත් ඒක මුලට ඒ යන්නක් තියෙන්නේ ඒ යන්නක් තිබෙන්නේ එතන මේක එකතු වුණාම තමයි ඒ කයික කියන වචන හැදෙන්නේ අයන්නයි ඒ යන්නයි තමයි අයි බවට පත් වෙන්නේ ඊට පස්සේ මුලින් අයන්න හෝ ආයන්න තිබිලා ඊට පසුව උයන්න හෝ ඌයන්න තිබුණොත් ඔයන්න හෝ ඔයන්න හැදෙනවා ඒක තමයි සංදි අක්ෂරය ඊට පස්සේ මුලින් අයන්න හෝ ආයන්න තිබිලා ඊට පස්සේ ඕයන්න තිබුණොත් හැදෙනවා අව් කියන අක්ෂරය යනවා මේවා තමයි සංදි අක්ෂර වෙන්නේ ඊට පස්සේ අපි සංයුක්ත ස්වර කියන එකට ආවොත් එහෙම සංයුක්ත ස්වර කියලා කියන්නේ ස්වර කීපයක් එක ස්වරයක් උච්චාරණය කරනකොට ස්වර කීපයක උච්චාරණය ක්ෂණිකව වෙනවා දැන් අපේ භාෂාවේ නම් තිබෙන්නේ ස්වර දෙකක් ඇහෙන ඒවා සමහරක් භාෂාවල තිබෙනවා ස්වර තුනක් ඇහෙනවා සමහරක් භාෂාවල තිබෙනවා ස්වර හතරක් ඇහෙනවා දැන් අර අකුරු ස්වර අක්ෂර කීපයක් ක්ෂණිකව උච්චාරණය වෙනවා නම් අපි ඒවට කියනවා සංයුක්ත කියලා ඒ වගේ ප්‍රභේද දක්වන්න පුළුවන් ස්වර දෙකක් නම් ද්වියුක්ත ස්වර තුනක් නම් ත්‍රියුක්ත ස්වර හතරක් නම් චතුර්යුක්ත කියලා එහෙම දක්වන්න පුළුවන් නමුත් අපේ තියෙන්නේ ස්වර දෙකක් එක ළඟ ක්ෂණිකව ඇහෙන උච්චාරණයක් නිසා ද්වියුක්ත අක්ෂර අපි ඒවට සංයුක්ත අක්ෂර කියලාම කියනවා දැන් අයි කියන ස්වරය ගත්තම අපට ඇහෙන එකපාරට ස්වර දෙකක් අයන්න යන්න වෙන වෙනම අයන්න යන්න ශබ්ද කරනවා වගේ නෙමෙයි හැබැයි ක්ෂණිකව අයන්න යන්නයි ඇහෙනවා ඒ නිසා තමයි ඒක සංයුක්ත ස්වරයක් වශයෙන් ගන්නෙ අවු කියන එක කිව්වහම අයන්නයි යන්නයි ක්ෂණිකව උච්චාරණය වෙනවා ඒ නිසා තමයි ඒක संयुक्त अक्षर इलांगट नम्य अनम्य प्रभेदे गत्ताम नम्य कियल कियान्ने नमिन वाई कियने अनम्य कियान्ने नमिन नाई कियने वेनत स्वरयक स्वभावयट नमिन स्वर वलट कियनो अपि नम्य स्वर कियला नमिन नति स्वर वलट अपि कियनो अनम्य स्वर कियला दा अयन्न कियन स्वरय बोहोम पहासुयेन ए वशयेन नमिनो දැන් අපි මේවා මතක තියාගන්න ලේසිම ක්‍රමයක් තමයි පුරුෂ ලිංග නාමයි ස්ත්‍රී ලිංග නාමයි මතක තියාගන්න. හැදෙන විදිය මතක තියාගන්න. දැන් වඳුරා කියන වචනය ගත්තාම ස්ත්‍රී ලිංග නාමය හැදෙනකොට වැඳිරි වෙනවා. අයන්න ඇ, වයන්න වැ බවට පත් වෙලා තිබෙනවා. ඒතකොට නම්ය ස්වරය අනම්ය ස්වරයක් වෙලා. ඊට පස්සේ උයන්න නම්ය ස්වරයක් ඒක යන්න බවට වෙනස් වෙනවා. ඒකත් මතක තියාගන්න පුළුවන් කුකුලා කිකිලි කියන තැන්වල කුකුලා කියනකොට උයන්න තියෙන්නේ කුයන්නේ කිකිලි කියනකොට යන්න තිබෙන්නේ. ඒ වගේම ඔයන්න නම්ය ස්වරය, යන්න අනම්ය ස්වරය සොර සෙර කියනකොට අපිට පේනවා ශ්‍රී ලංකා නාම හදනකොට නැමිලා තියෙනවා ඒ ස්වරය වෙනත් වෙලා තිබෙනවා. ඒක තමයි නම්ය අනම්ය කියලා කියන්නේ. අපි එපමණයි මේ උසස් පෙළට අදාළ නිසා ස්වරවල ප්‍රභේද යන්නේ නැතිනම් තවත් මීට වඩා සෑහෙන ප්‍රභේද වලට ස්වර බෙදලා දක්විය හැකියි. අපි ව්‍යංජන වල ප්‍රභේද වලට ආවොත් එහෙම ප්‍රධාන වශයෙන් ව්‍යංජන අක්ෂර අපි වර්ගාක්ෂර කියලා බෙදා ගන්නවා. වර්ගාක්ෂර කියලා අපි 30ක් ගත්තම ඉතුරු ඒවායි බෙහෙතම අවර්ගාක්ෂර බවට පත් වෙනවා. වර්ග අවර්ග බවට පත් වෙනවා. ඒතර මේ වර්ගාක්ෂර නම් කරන්නේ ඒ වර්ගවල මුල් අක්ෂර යනු. ඇත්තම මේ වර්ග අවර්ග කියන බෙදීම අපි වර්ග අවර්ග කියන මේ ද්විතීය දෙවන නම භාවිත කළාට මේකේ මුල් නම තමයි ස්පර්ශ සහ අස්පර්ශ කියලා කියන්නේ. ඒ කියන්නේ උච්චාරණය කරනකොට සම්පූර්ණයෙන් වායු ධාරාව
මුඛකුහරය ගෑවෙන නිසා උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ගෑවෙන නිසා තමයි ඔය ස්පර්ශ කියලා ගන්නෙ. එහෙම අකුරු 30ක් ගත්තා. ඒ 30 අරගෙන සංස්කෘතේ නම් 25යි සිංහලේ දැන් සංයක අක්ෂරත් වර්ගාක්ෂර කාණ්ඩයට දාගෙන තිබෙන නිසා වර්ගාක්ෂර වෙනවා. එතකොට මේ අක්ෂර වර්ග පහක් යටතේ බෙදලා දක්වලා තියෙනවා. ඔය ස්පර්ශ අක්ෂර වර්ග පහක් යටතේ බෙදපු නිසා තමයි අපි ඒවට වර්ග අක්ෂර කියලා කියන්නේ. ඒවා නම් කරන්නේ මුල් අකුර අනුව ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය කියලා නම් කරනවා. ඒතර අවර්ග අක්ෂර වෙන්නේ යරලව කියන අක්ෂර ටිකක්, සා ශ ස හ ල ෆ කියන අක්ෂර ටිකක්, අනුස්වාරය සහ විසර්ගය කියන අක්ෂර ටික තමයි අවර්ග අක්ෂර වෙන්නේ. ඊළඟට අපිට ප්‍රභේදයක් හම් වෙනවා අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ කියලා. ඔය ප්‍රාණ කියන වචනය භාවිත වෙනවා, භාවිත වෙලා තිබෙනවා හුස්ම කියන අදහසින්. වායු ධාරාවට ඒ වචනේ භාවිත වෙලා තිබෙනවා. එතකොට අල්ප ප්‍රාණ කියලා කියන්නේ සමහරක් අකුරු උච්චාරණය කරනකොට අර ප්‍රාණ වායුව, වායු ධාරාව අඩුවෙන් පිට වෙනවා. අඩුවෙන් පිට වෙන නිසා ඒවට අල්ප ප්‍රාණ කියලා කියනවා. යම් අකුරක් උච්චාරණය කරනකොට වායුව වැඩියෙන් පිට වෙනවා නම්, විශාලවට පිට වෙනවා නම් ඒකට අපි මහ ප්‍රාණ කියන නම භාවිත කරනවා. අල්ප ප්‍රාණ වෙන්නේ වර්ගාක්ෂරවල පහලට පළවෙනි පේලියත් තුන්වෙනි පේලියත්. එතකොට මේ ඔබට දකින්න පුළුවන් කාචට තාප කියන අකුරු සහ ගාජඩ දාබ කියන අකුරු අල්ප ප්‍රාණ වෙනවා. මහ ප්‍රාණ වෙන්නේ ඛ ඡ ඨ ථ ප ඝ ජ ඩ ධ භ කියන අක්ෂර ටික මහ ප්‍රාණ වෙනවා. ඊට පස්සේ අපිට ප්‍රවේදයක් හම්බ වෙනවා අන්තස්ත කියලා. අන්තස්ත කියන ප්‍රවේදය ගත්තම අන්තස්ත කියලා කියන්නේ ස්වර ස්වභාවයත් ව්‍යංජන ස්වභාවයත් අතර පිහිටන අක්ෂර උච්චාරණය කරනකොට ස්වර ස්වභාවය සහ ව්‍යංජන ස්වභාවය අතර පිහිටන නිසා තමයි ඒවට අන්තස්ත කියලා කියන්නේ. මෑතක් වන තුරුම අන්තස්ත අකුරු වශයෙන් බොහෝ තැන්වල දක්වලා තිබුණේ යාර ලව කියන අකුරු ටික. ඒ අකුරු හතර සංස්කෘතයේ බෙදීම තමයි අපිත් එහෙම සාම්ප්‍රදායිකව අරගෙන තිබුණේ. සංස්කෘතයේ මූර්ධජලයන් අන්තස්ත අකුරක් වශයෙන් ගත්තේ නැත්තේ සංස්කෘත හෝඩියේ මූර්ධජලයන්ක් නැති නිසා. නමුත් දැන් සිංහල හෝඩියේ මූර්ධජලයන්ක් තිබෙනවනේ. ඒතොර ඒ ලයන්න උච්චාරණ ලක්ෂණ අනුව බැලුවොත් ස්වර ස්වභාවය සහ ව්‍යංජන ස්වභාවය අතර තමයි තියෙන්නේ. ඒ නිසා මේ මූර්ධජල අකුරත් අන්තස්ත අකුරක් තමයි. ඒකත් අන්තස්ත අකුරක් වශයෙන් දැක්විය යුතුයි. මුලින්ම මූර්ධජල අක්ෂරයේ අන්තස්ත වශයෙන් දැක්ුවේ සිංහලයේදී කුමාරතුංග මුනිදාස. ව්‍යාකරණ විවරණයේදී මූර්ධජල අක්ෂරයේ අන්තස්ත අකුරක් වශයෙන් දක්වලා තිබෙනවා. ඊට පසුව දැන් උසස් පෙළට සම්පාදනය කරලා තිබෙන ගුරු අත්පොතෙත් ඒ විදිහටම දක්වලා තිබෙනවා. ඒ අනුව අන්තස්ත අකුරු තමයි යාර ල ල ව කියන අකුරු ටික. ඊට පස්සේ ඌෂ්ම අක්ෂර. ඌෂ්ම කියලා කියන්නේ උච්චාරණය කරනකොට උණුසුම් වායු ධාරාවක් පිට වෙනවායි කියන එක. එහෙම අක්ෂර පහක් උසස් පෙළට සම්පාදනය කරලා තිබෙන ගුරු අත්පොතේ තිබෙනවා. සා ශ ස ෆ කියන අක්ෂර ටික තමයි ඒ අක්ෂර ටික. ඊළඟට අපිට තියෙන ප්‍රභේදයක් තමයි ඌෂ්ම කියන ප්‍රභේදය. ඌෂ්ම කියලා කියන්නේ අක්ෂර උච්චාරණය කරනකොට උණුසුම් වායු ධාරාවක් පිට වෙනවායි කියන එක. දැන් මේ සා ශ ස හ ෆ කියන අක්ෂර උච්චාරණය කරනකොට උණුසුම් වායු ධාරාවක් පිට වෙනවා. ඒ නිසා තමයි මේවට ඌෂ්ම කියලා කියන්නේ. ගුරු අත්පතේ මේ අක්ෂර ටික තමයි ඌෂ්ම වශයෙන් දක්වලා තිබෙන්නේ. ඊළඟට අපි
තවත් ප්‍රභේදයකට ගියොත් එහෙම නාසික්‍ය කියන ප්‍රභේදය ගත්ත හැකි මේකටම අනුනාසික්‍ය කියලාත් කියනවා ngා ඤ න න ම කියන අක්ෂර තමයි නාසික්‍ය එහෙම නැත්නම් අනුනාසික්‍ය කියලා කියන්නේ අක්ෂර උච්චාරණය කරනකොට පෙනහල්ලේ සිටින වායු ධාරාව සම්පූර්ණයෙන් මුඛ කුහරයේදී නැවැත්වීම නිසා අර වායු ධාරාව නාස් කුහරයෙන් පිට වෙනවා ඒ නාස් කුහරයෙන් පිටවීමට සැලැස්වීමෙන් උපදින අක්ෂර තමයි නාසික්‍ය අක්ෂර අනුනාසික්‍ය අක්ෂර කියලා කියන්නේ උසස් පෙළ සඳහා සම්පාදනය කරලා තිබෙන මේ ගුරුවත් පොතේ ngා ඤ න නාම කියන අක්ෂර තමයි නාසික්‍ය අකුරු වශයෙන් දැක්වෙන්නේ ඊපස්සේ තවත් ප්‍රභේදයක් තමයි අර්ධානුනාසික එහෙම නැත්නම් සංයක කියන ප්‍රභේදය. දැන් මේ සංයක අක්ෂරවල හට ගැනීම සම්බන්ධව මතභේද මතවාද දෙකක් තිබෙනවා. එකක් තමයි මෙතන බිന്ദു භාගයේ තියෙනවායි කියන එක එක අදහසක්. තවත් අදහසක් තමයි අනුනාසිකවල භාගයක් තියෙනවායි කියන අදහස. දැන් අර්ධානුනාසික කියන නමෙන්ම පැහැදිලි වෙනවා අනුනාසිකවල අර්ධයක් තියෙන නිසා තමයි මේවට අර්ධානුනාසික කියන නම කියන්නේ කියලා. ඒතර අර්ධානුනාසික නැත්තම් සංයක කියලා කියන්නේ උච්චාරණය කරනකොට පෙනාලේ සිටින වායු ධාරාව මුඛ කුහරයේදී නැවැත්වීමත් සමග අර්ධයක් මුඛ කුහරේනොත් තවත් අර්ධයක් නාස් කුහරේනොත් පිටවීමට සැලැස්වීමෙන් උපදින අකුරු තමයි අර්ධානුනාසික අක්ෂර කියලා හඳුන්වන්නේ. එහෙම නැත්තම් සංයක අක්ෂර කියලා කියන්නේ ඒ අකුරු ටිකට. ඊළඟට අක්ෂර උපත් ස්ථාන අනුව අක්ෂර ප්‍රභේද කරන්නටත් පුළුවන්. අක්ෂර උපත් ස්ථාන අනුව ප්‍රභේද කරනකොට දැන් එකතැනකින් උපදින අකුරු වලට අපි ඒකජ අක්ෂර කියලා කියනවා. මේ කණ්ඨජ අකුරු කණ්ඨෙන් පමණයි උපදින්නේ, තල්ජ අකුරු තල්ෙන් පමණයි උපදින්නේ, මූර්ධජ අකුරු මුදුනෙන් පමණයි උපදින්නේ, දන්තජ අකුරු දත්වලින් පමණයි, ඕෂ්ඨජ අකුරු තොල්වලින් පමණයි. මේ එකතැනකින් උපදින අකුරු අපි ඒකජ අක්ෂර කියලා කියනවා. ඊටවට බැලුවාම පේනවා කණ්ඨජ අකුරු තමයි අ ආ ඈ ඈ කා ක ගා ග ඟ ග හ අනුස්වාරය සහ විසර්ගය. තේ මේකේ ඈ ඈ කියන අකුරු දෙකත් අං කියන අකුරත් වර්ණ ගන්නලා තියෙන්නේ මේකක් මතභේදාත්මක නිසා. ඇත්තම මේ කණ්ඨජ අකුරු වෙන්නේ ආ පමණයි හරිනම් අනිත් අකුරු ඔක්කොම කණ්ඨෙහි නෙමෙයි උපදින කණ්ඨේ ටික පිට මෙහයින් උපදින්නේ ආසන්න ස්ථාන වශයෙන් තමයි කණ්ඨයට ගන්න. එතකොට ඈ කියන දෙකත් සුද්ධ වශයෙන්ම කණ්ඨේ නෙමෙයි ආසන්න ස්ථාන වශයෙන් තමයි කණ්ඨයට අරන් තියෙන. සමහරක් වෙලාවකට සමහරක් උගතුන් ආසන්න ස්ථාන වශයෙන් අනිත් පැත්තට අරගෙන කණ්ඨ තල්ජ කියලා මේවා නම් කරලා තිබෙනවා. නමුත් උසස් පෙළ සඳහා අපි ඉගෙන ගන්නකොට මේවා කණ්ඨජ කියන ප්‍රභේදය යටතේ තමයි ඉගෙන ගන්නෙ. අනුස්වාරය කියන අකුරත් වෛදික යුගයේ ඉඳන් මතභේදයට ලක් වෙච්ච අක්ෂරයක්. සමහරක් වෛදික ආචාර්යවරුන් අනුස්වාරය සහ ඟ අක්ෂරය දෙකම එක සමානයි කියලා අනුස්වාරය කණ්ඨජ වශයෙන් අරන් තිබෙනවා. සමහරක් ආචාර්යවරුන් අනුස්වාරය පූර්ණනාසිකයක් වශයෙන් අරන් තිබෙනවා. උසස් පෙළ සඳහා සම්පාදිත ඒ ගුරුවත් පොතේ තිබෙන්නේ කණ්ඨජ අක්ෂරයක් වශයෙන් තමයි මේක අරන් තිබෙන්නේ. තල්ජ කියලා කියන්නේ තල්ලෙන් උපදින අකුරු කියන එක. ඊ චා ච ජා ජ ඤ ජ ය ෂ කියන අකුරු තල්ජ ෂ කියන අකුරු ඒ අකුරු ටික තමයි තල්ජ අකුරු වෙන්නේ. මූර්ධජ අකුරු කියලා කියන්නේ මුදුනෙන් උපදින අකුරු. ඉරු ඉරු ටාට ඩාඩ න ඩ ර ෂ ල කියන අකුරු ටික තමයි මූර්ධජ අකුරු වෙන්නේ. දන්තජ අකුරු වෙන්නේ ඉලු ඉලු තාත දාද න ද ල ස කියන අකුරු. දන්තජ අකුරු කියලා කියන්නේ දත් වලින් උපදින අකුරු කියන එක. ඕෂ්ඨජ අකුරු කියලා කියන්නේ තොල් වලින් උපදින අකුරු. ඒ අකුරු තමයි උ උ පාප බාබ ම බ කියන අකුරු. ඊළඟට අපි ඉස්සල්ලා ඉගෙන ගත්ත අකුරු ටික ඔක්කොම ඒකජ අකුරු. දැන් එක තැනකින් විතරක් උපදින අකුරු.
දැන්ති වෙන්නේ ද්විජ අකුරු තැන් දෙකකින් උපදින අකුරු අපිට බැලුවාම පේනවා කණ්ඨතාල්ජ කියන්නේ උගුර සහ තොල් දෙකම ප්‍රයෝගී වීමෙන් උපදින අකුරු ඒකයි ඒවට ද්විජ අකුරු කියලා කියන්නේ ඒ ඒ අයි කියන අකුරු ටික තමයි කණ්ඨතාල්ජ වෙන්නේ කණ්ඨෝෂ්ඨජ වෙන්නේ කණ්ඨෝෂ්ඨජ කියලා කියන්නේ උගුර සහ තොල් උපයෝගී වීමෙන් උපදින අකුරු ඕ ඕ අව් කියන අකුරු කණ්ඨෝෂ්ඨජ අකුරු දන්තෝෂ්ඨජ කියලා කියන්නේ දත් සහ තොල් ආශ්‍රයෙන් උපදින අකුරු ව සහ ෆ අකුරු ෆ කියන අකුරු දෙක දන්තෝෂ්ඨජ අකුරු දෙක ඊළඟට භාවිතයේ විශේෂ අක්ෂර සිංහල අක්ෂර මාලාවේ තිබෙන මේ භාවිතයේ විශේෂ අක්ෂර පිළිබඳවත් උසස් පෙළ දරුවන් දැනගත යුතුයි ඔබ දන්නවා උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ නිර්වද්‍ය ප්‍රකාශය තෝරන්න කියලා කෙටි ප්‍රශ්නයක් දෙනවා ඒ ප්‍රශ්නය බොහෝ වෙලාවට හැදෙන්නේ අක්ෂරවල භාවිතය පිළිභාවිතය ලේඛන සම්ප්‍රදාය කියන කොටස් ආවරණය වෙන විදියට තමයි ප්‍රශ්නය සැකසෙන්නේ. එනිස අක්ෂරවල භාවිතය පිළිබඳවත් දරුවන් දැනගත යුතුයි. දැන් සුවිශේෂ භාවිතයක් තියෙන අක්ෂර දෙකක් තමයි අනුස්වාරය සහ විසර්ගය. දැන් කයන්නට නමක් නැහැනේ. ඒක තියෙන්නේ කයන්න කියන නම තමයි. දැන් බිඳුවට වෙනම නමක් දීලා තියෙනවා. අනුස්වාරය කියලා. විසර්ගයට වෙනම නම නමක් දීලා තියෙනවා. ඒ බිඳු දෙකට වෙනම නමක් තියෙනවා විසර්ගය කියලා. මෙහෙම නමක් දීලා තියෙන්නේ භාවිතයේ විශේෂ නිසා. මොකද්ද මේකේ තියෙන භාවිතයේ විශේෂකම? සාමාන්‍යයෙන් ස්වර සාමාන්‍යයෙන් ව්‍යංජන අකුරු උභය ස්වර ආශ්‍රයයි. උභය ස්වර ආශ්‍රයයි කියලා කියන්නේ ඒ ව්‍යංජන අකුරු මුලිනුත් ස්වරයක් ආශ්‍රය කරනවා පසුපසිනුත් ස්වරයක් ආශ්‍රය කරනවා දැන් උදාහරණයක් වශයෙන් අපි බලමු දැන් අපිට මේ මෙතන පේනවා අක්කා කියන වචනේ බැලුවම අක් කියලා අයන්නක් මුලට තියෙනවා මෙතන මේක පූර්ව ස්වර ආශ්‍රයයි කායන්න කියනකොට අල් කායන පස්සේ ආයන්නක් තිබෙනවා මේ දෙක එකට එකතු කරලා කියනවා කායන්න එතකොට පරස්වර ආශ්‍රයයි එතන මේ අල්කයන් කියන ව්‍යංජනේ පූර්ව ස්වරාශ්‍රයයක් වෙනවා පරස්වරාශ්‍රයයක් වෙනවා ඒ නිසා තමයි මේක උභය ස්වරාශ්‍රය කියලා කියන්නේ දෙපැත්තෙම ස්වර එකතු වෙනවා දෙපැත්තෙම ස්වර ආශ්‍රය කරනවා හැබැයි අනුස්වාරය සහ විසර්ගය කියන අකුරු පූර්ව ස්වරාශ්‍රයයි ඒවට මුලින් විතරයි ස්වරයක් එකතු වෙන්නේ පිටුපසින් කිසිදු ස්වරයක් එකතු වෙන්නේ නැහැ ඒතර ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕන අනුස්වාරය කියලා කියනකොට අයිති වෙන්නෙත් බිඳුව පමණයි. අයන්නක් මුල දාලා තියෙන්නේ මේ අනුස්වාරය කියන එක සහ විසර්ගය කියන එක දෙකම හැම වෙලාවකම ස්වරයකට පසුවම යෙදෙනවයි කියන එක පැහැදිලි කරන්න තමයි වරහන් ඇතුලේ අයන්නක් දාලා තියෙන්නේ. මේකට සංස්කෘත භාෂාවෙන් නම් කිව්වා අයෝගවාහ කියලා කිව්වා. නමුත් ඒ වචනේ ටිකක් වැරදි වගේ ඒකට හේතුව මේක අයන්නකට පස්සේ විතරක් නෙමෙයි යන්න උයන්න කියන ඕන ස්වරයකට පස්සේ යෙදෙනවා කොහොම නමුත් අර වරහන් ඇතුලේ ස්වරයක් දාලා තියෙන්නේ ඒක හැම වෙලාවකම ස්වරයකට පස්සෙමයි යෙදෙන්නේ ඒ අනුව ඔබට පැහැදිලි බිඳුව සහ බිඳු දෙක කියන අක්ෂර තමයි විසර්ගය අනුස්වාරය සහ විසර්ගය කියලා කියන්නේ බිඳුව අනුස්වාරය බිඳු දෙක විසර්ගය විසර්ගයට කියන තවත් වචනයක් තමයි විසර්ජනීය කියලා කියනවා අනුස්වාරයට කියන තවත් නමක් තමයි නිග්‍රහිතය කියලා කියන. එතකොට මේ අනුස්වාරය සහ විසර්ගයේ කිසිදු වෙලාවක ආරම්භක වචනයක ආරම්භක අක්ෂර වශයෙන් යෙදෙන්නේ නැහැ. මොකද හැම වෙලාවකම ස්වරයකට පස්සේ නේ දෙන්නේ. ඒ කියන්නේ ආරම්භක අක්ෂරයේ වශයෙන් කවදාවත් අනුස්වාරය සහ විසර්ගය යෙදෙන්නේ නැහැ. ස්වරයකට පස්සෙමයි යෙදෙන්නේ. අපිට පැහැදිලිව පේනවා අංග කියන වචනයේදී අයන්නට පස්සේ තමයි බිඳුව තියෙන්නේ. පූර්ව ස්වරාශ්‍රය මෙතන රංග කියන කේදී අල්රයන්න තිබෙනවා ඊට පස්සේ අල්රයන්න තුලේ අයන්නක් තිබෙනවා අයන්නට පස්සේ තමයි බිඳුව තියෙන්නේ මෙතන බිඳුව කියන කේදී
අල්බයන්න තිබෙනවා ඊට පස්සේ යන්න තිබෙනවා යන්නට පස්සේ තමයි අනුස්වාරය තිබෙන්නේ ඒ නිසා තමයි කියන්නේ අනුස්වාරය සහ විසර්ගය හැම වෙලාවකම ස්වරයකට පසුවමයි දෙන්නේ මෙතන යන්නට පස්සේ මෙතනත් අයන්නට පස්සේ මෙතනත් අයන්නට පස්සේ අන්තස්ත කියන කොට අයන්නට පස්සේ තමයි විසර්ගය දෙලා තියෙන්නේ ඊළඟට භාවිතයේ විශේෂ අක්ෂරයක් අක්ෂර කීපයක් තමයි සංයක අක්ෂර. සිංහල භාෂාවේ සංයක අක්ෂර භාවිත වන්නේම ස්වරාරූඪවමයි. ලේඛනයේ නූතන ලේඛනයව භාවිත වන්නේම ස්වරයක් ආරූඪ වෙලාමයි. ඔබ කිසි දවසක නූතන සිංහල භාෂාවේ වචන දැකලා නැතුව ඇති සංයක අකුරක් හල් වෙලා තියෙන වචනයක් එහෙම වචනේ දෙන්නේ නැහැ නූතනෙ. ඊළඟට භාවිත විශේෂ අකුරු දෙකක් තමයි මූර්ධජන සහ මූර්ධජල කියලා කියන්නේ. මූර්ධජන වල තිබෙන විශේෂත්වය තමයි මූර්ධජන අකුර වචනයක අග හල් අකුරක් වශයෙන් භාවිත වෙන්නේ නැහැ. යම් වචනයක මූර්ධජන යෙදෙන වචනයක් හල් කරගත යුතු නම් අවසානයේ හල් කරගත යුතු නම් එවැනි වෙලාවට සිදුවන්නේ එවෙනුවට දන්ත ජලනයන ලියන එක. සැලලිහිණි සංදේශයේ එක කවියක තිබෙනවා නුඹ මින් සමග ගෙවනුය දහවල දවස. නුඹ මින කියන එක මින් කියලා ලියලා තිබෙන්නේ. එතන හල් දන්ත ජලනයන ලියලා තමයි හල් කරලා තිබෙන්නේ. ඊට පස්සෙ මූර්ධජල වල තිබෙන විශේෂත්වය තමයි මූර්ධජල අක්ෂරය නූතන සිංහලයි. අපි කතා කරන්නේ නූතන සිංහලය ගැන. නූතන සිංහලයේ වචනයක මුල හෝ මැද හෝ අග හෝ කිසිදු තැනක හල්වය දෙන්නේ නැහැ. පරණ සිංහලයේ තිබෙනවා ඇසල් කෙසුර් කියලා තිබෙනවා ඔල් කමුණන් වගේ වචන තිබෙනවා සෙල්ලිපිවල. නමුත් නූතන සිංහලයේ මූර්ධජල අක්ෂරය හල් අකුරක් වශයෙන් වචනයක කිසිදු තැනක භාවිත වෙන්නේ නැහැ. ඒක ස්වරයක් ආරූඪ වෙලාමයි භාවිත වන්නේ. අපි ඊළඟට මේ අක්ෂර මාලාව පාඩමෙන් විභාග ප්‍රශ්න සැකසෙන ආකාරයේ බැලිය යුතුයි. කෙටි ප්‍රශ්නයක් අහනවා. කෙටි ප්‍රශ්න 20 පළවෙනි ප්‍රශ්නයේ වශයෙන් අන්තස්ථ අක්ෂරසේ සැලකෙන්නේ කවරක්ද කියලා 2011 අවුරුද්දේ අහලා තිබෙනවා. එතන මේකේ තුන්වෙනි වර්ණය තමයි නිවර්ති පිළිතුර වෙන්නේ. පිළිතුර දක්වන්න තිබෙන ඒ ස්ථානේ අංක 3 දක්වාම හරි. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා. එකේ 4 වශයෙන් මේක 2019 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයෙන් මේ ප්‍රශ්නේ උපුටාගෙන තිබෙන්නේ. පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිර්වද්‍ය ප්‍රකාශය තෝරන්න. දැන් නිර්වද්‍ය ප්‍රකාශන දීලා තියෙනවා වචනයක ආරම්භක අක්ෂරයේසේ විසර්ගය යෙදේ. වචනයක ආරම්භක අක්ෂරයේසේ විසර්ගය යෙදේ. මම ඔබට මීට මොහොතකට කලින් කිව්වා විසර්ගය වචනයක ආරම්භක අක්ෂරයේ වශයෙන් යෙදෙන්නේ නැහැ. හැම වෙලාවකම විසර්ගය දෙන්නේ ස්වරයකට පස්සේ. ඒ කියන්නේ විසර්ගයට මුලින් අනිවාර්යයෙන්ම ස්වරයක් යෙදෙනවා. ඒ නිසා වචනයක ආරම්භක අක්ෂරයේ වශයෙන් විසර්ගය යෙදෙන්නේ නැහැ. දෙවෙනි එක තිබෙනවා විසර්ගය ස්වරයකට පසුව පමණක් යෙදේ. ඔව්. ඒක තමයි නිවර්ති ප්‍රකාශනය. විසර්ගය දෙන්නේ හැම වෙලාවකම ස්වරයකට පස්සෙමයි. තුන්වෙනි එක කියන විසර්ගය ලිවීමේදී බිංදු දෙකට පූර්වයෙන් ආ යන්න යෙදී තිබීම අනිවාර්යය. නෑ, එහෙම අනිවාර්ය නෑ. යන්නට පස්සෙත් යෙදෙන්න පුළුවන්. උයන්නට පස්සෙත් යෙදෙන්න පුළුවන්. වෙන ඒ ඕ ආදී ස්වරේ ඕනෑම ස්වරයකට පසු ඒක යෙදෙන්න පුළුවන්. හතරවෙනි එක කියනවා විසර්ගය ව්‍යංජනයකට පසුව පමණක් භාවිත වේ. නෑ, විසර්ගය ව්‍යංජනයකට පසුව භාවිත වන්නේ නෑ. විසර්ගය ස්වරයකට පසුව තමයි භාවිත වන්නේ. පස්වෙනි එක අනුස්වාරය හා විසර්ගය සෑම විටම වචනයක එක සමීපයේ යෙදේ. එහෙම යෙදීමක් සිදුවන්නේ නැහැ. දැන් අලුත් විෂය නිර්දේශය යටතේ විභාග ප්‍රශ්න සැකසෙනකොට 7 වෙනි ප්‍රශ්නයේ 3 වෙනි අනුකොටස යටතේ අක්ෂර මාලාවෙන් ප්‍රශ්නයක් සැකසෙනවා.
ඡේදයක් දීලා ඉහත ඡේදේ නුපුටා දක්වන්න කියලා ප්‍රශ්න තුනක් දෙනවා. මේක තිබෙන්නේ රකාරාංශය සහ මූර්ධජ අක්ෂරයක් සහිත වචනයක්. දෙවෙනි එක නාසික්‍ය අක්ෂර තුනක් අන්තර්ගත වචනයක්. තුන්වෙනි එක ගෝස තාලුච ව්‍යංජන අක්ෂරයක් හා යංශය සහිත වචනයක් කියලා දෙනවා. ඒ අනුව ඔබට පැහැදිලි වෙන්න ඕන අපි හැම අකුරක්ම සියලුම ප්‍රභේද යටතේ දැනගන්න ඕන. ඒ අකුරේ උප්පත්ති ස්ථානය ප්‍රභේදය මේ සියල්ල දැනගත යුතුයි. එහෙම වුණොත් තමයි මේ වගේ ප්‍රශ්නයකට උත්තර දීමට හැකියවන්නේ. දැන් අලුත් විෂය නිර්දේශ යටතේ අටවෙනි ප්‍රශ්නයේදී කෙටි සටහන් ලියන්න ලබා දෙනවා. සාමාන්‍යයෙන් කෙටි සටහන් ලියන්න ලබා දෙනකොට अक्षर माला एक मातृकावाक् भोसेयिन् लबा देवी संधिवलिन् एक मातृकावाक् लबा देवी ए आदिवशेयिन् अक्षर माला विनुत् यम प्रश्नयक् किरिसटान् लियुम सदा भोसेयिन् लबेवी मे विदियर तमाय उसस् पेल सिंहल व्याकरण प्रश्न पत्रयेदी अक्षर मालावट अदाल प्रश्न सकसिला तिबेनि ක්‍රියාකාරකම් වශයෙන් අපි ඔබට කීපයක් ලබා දෙනවා. එකක් තමයි අක්ෂර මාලාවේ එක් එක් අක්ෂර අයත් විය හැකි සියලු ප්‍රභේද දක්වන්න. දැන් උදාහරණයක් වශයෙන් මම එක අකුරක් මෙතන දක්වලා තිබෙනවා ය අක්ෂරය. ඒක ස්වර ව්‍යංජන ප්‍රභේද යටතේ ව්‍යංජනයක්. වර්ග අවර්ග ප්‍රභේද යටතේ අවර්ග අක්ෂරයක්. ගෝෂා ගෝෂ ප්‍රභේදය යටතේ ගෝෂ අක්ෂරයක්. ඊට පස්සේ ඒකේ විශේෂ ප්‍රභේදයක් තියෙනවා අන්තස්ත කියලා. ඊට පස්සේ ඒකේ උප්පත්ති ස්ථාන අනුව බැලුවොත් එහෙම තල්ජ අක්ෂරයක්. මේ විදිහට අකුරු 60ම පල්ලෙහාට ලියලා මේ එක් එක් අක්ෂරයකට එන එක් එක් ප්‍රභේද ලියන්නට උරු වීම වැදගත්. දෙවෙනි ක්‍රියාකාරකමක් දීලා තිබෙනවා සුවිශේෂ භාවිතයක් සහිත අක්ෂර සඳහා කෙටි සටහන් පිළියෙල කරන්න. කෙටසටහන් පිළියෙල කරලා ඒ වගේ සුවිශේෂ භාවිතයන් මොනවද කියලා අවබෝධ කරගෙන තිබීම වැදගත්. තුන්වෙනි ප්‍රශ්නයක් පැවරුමක් දීලා තිබෙනවා පිළි භාවිතය සහ සංයුක්තාක්ෂර භාවිතය පිළිබඳ තොරතුරු එකතු කරන්න කියලා. ඔබ දැක්කා විභාග ප්‍රශ්න සැකසෙනකොට නිර්වද්‍ය ප්‍රකාශය තෝරන්න කියන ප්‍රශ්නය ඇතම් අවුරුදු වල සැකසීලා තිබෙන්නේ පිළි භාවිතයේ පාඩමෙන් ඇතම් අවුරුදු වල ලේඛන සම්ප්‍රදාය සංයුක්තාක්ෂර භාවිතය කියන කොටසින් ඇදිලා තිබෙනවා. ඒ නිසා අක්ෂර මාලාව කියන පාඩමට සමගාමීවම පිළි භාවිතය සහ සංයුක්තාක්ෂර භාවිතය කියන පාඩම් වලට අදාළ තොරතුරු එකතු කිරීම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ තොරතුරු එකතු කරන්නට පැවරුම දීලා තිබෙන්නේ. මේ සඳහා ඔබ වැඩිදුර කියවන්නට පොත් කීපයක් දක්වලා තිබෙනවා පරිශීලනීය ග්‍රන්ථ වශයෙන්. එකක් තමයි භාෂා අධ්‍යයන ලිපි කියන කෘතිය මහාචාර්ය විමල්චි බලගල්ලේ මහත්මයාගේ. භාෂා අධ්‍යයනයේ සහ සිංහල ව්‍යවහාරයේ පොත ඒත් එතුමාගේ. ව්‍යාකරණ විවරණය කුමාර්තුංගයන්ගේ පොතක්. ඊට පසුව සිංහල අක්ෂර මාලාව කියලා පොතක් තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ප්‍රකාශිත සිංහල ලේඛන රීතිය කියලා පොතක් තිබෙනවා. මේ පොත් ටික පරිශීලනීය ග්‍රන්ථ වශයෙන් දක්වන්න පුළුවන්. හොඳයි දරුවනේ, අපේ පාඩම මෙතනින් අවසానයි. අක්ෂර මාලාව පාඩම කොටස අපි හිතනවා දැන් ඔබට සිංහල අක්ෂර මාලාව පිළිබඳ බොහෝ දැනුම් ප්‍රමාණයක් එකතු විය ඇත කියා. ඒ වගේම සිංහල අක්ෂර මාලාවේ ප්‍රභේද මොනවාද? සිංහල අක්ෂර මාලාවේ සුවිශේෂ භාවිතයක් සහිත අක්ෂර මොනවාද? ඒ වගේම සිංහල අක්ෂර මාලාවේ කියන කොටසෙන් පාඩම් කොටසින් විභාග ප්‍රශ්න සැකසෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒවට බැලිය යුතු සහ කළ යුතු වැඩ මොනවාද? බැලිය යුතු පොතපත සහ කළ යුතු වැඩ මොනවාද කියන කාරණේ පිළිබඳ ඔබට මේ පාඩම අවසානයේදී පැහැදිලි වෙනවා ඇති. එනිසා ඔබට අවසාන වශයෙන් අප කියන්නේ හුදෙක් විභාගයේ පාදක කරගෙන අක්ෂර මාලාව අධ්‍යයනය කර
මේ අක්ෂර මාලාවට අදාළ වෙනත් කාරණාත් බොහොම රුචියෙන් කියවමින් අධ්‍යයනය කරමින් නිවැරදිව අකුරු ලියන්නටත් ඒ වගේ භාවිතයේ නිවැරදිව දැනගෙන භාවිත කරන්නටත් එසේ භාවිත කිරීම තුළින් සිංහල භාෂාවේ නිර්වද්‍ය භාවිතයට පුරුවීමත් විය යුතුයි ඒක තමයි අපි ඔබගෙන් අපේක්ෂා කරන්නේ එනිසා ඔබට ඔබ මුණ දෙන විභාගයේ උසස් පෙළ විභාගයේ සාර්ථකව ජය ගන්නට මේ අක්ෂරමාලාව පාඩමෙන් ඇසෙන සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියා ඒ සියලුම ලකුණු ප්‍රමාණය ලබා ගන්නටත් මේ පාඩම පිටුවහල් වේවායි කියා අප ප්‍රාර්ථනා කරනවා. හොඳයි. සුබ දවසක් වේවා.